අයිබෝවන් සුබ දවසක් අපේ අලුත් කතා බහ අපි අලුත් අවුරුද්දේ අලුත් විදිහකට පටන් අරගෙන අපි කතා කරමින් සිටියා සිහින දැකීම ඒ සිහිනය සැබෑ කර ගැනීම අරමුණ බවට පත් කර ගැනීම අරමුණක් තියෙන තැන විනයක් තියෙනවා අරමුණක් තියෙන තැන ශික්ෂණයක් තියෙනවා අරමුණක් තියෙන තැන හැදියාවක් තියෙනවා මේ අරමුණ අපේ ජීවිතයට අතිශයින්ම වැදගත් දෙයක් අපි පොඩ්ඩක් අපි දිහාම හැරිලා බැලුවොත් මොකද්ද මගේ ජීවිතේ අරමුණ මේ අරමුණ කොහොමද ගොඩ නැගින්නේ ප්‍රධාන කාරණා දෙකක් ඔස්සේ අරමුණ ගොඩ නැගින්නේ පළවෙනි දේ මගේ සිහිනය මම දකින සොඳුරු සිහිනය ඒක පළවෙනි දේ ඊළඟට දෙවෙනි දේ මේ සිහිනයට අවශ්‍ය වෙන ශක්තියින් දක්ෂතා මා තුළ තියෙන හැකියාවන් මා තුළ තියෙන විභවය මේකත් අවශ්‍ය වෙනවා අපිට විවිධ සිහින දකින්න පුළුවන් හැබැයි සිහින දකින්නට මා තුළ ඒ සිහිනය සැබෑ කරගන්නට මා තුළ ශක්තියක් විභවයක් දක්ෂතාවයක් තිබුණේ නැත්නම් ඒ සිහිනය හුදෙක් මැදදී බිඳ වැටෙන සිහිනයක් බවට පත් වෙනවා ඒ නිසා ඔබේ අරමුණ ගොඩ නැගෙන්නේ සිහිනය සහ ශක්තියින් දෙකේ සංකලනයක් ලෙසයි ඇයි මම ජීවත් වෙන්නේ මොකක්ද මගේ ජීවිතේ අරමුණ මේක කියද්දි මට මතක් වෙනවා සත්‍ය සිදුවීමක් එච්චර සුන්දර සිදුවීමක් නෙමෙයි වික්ටර් ෆ්‍රැන්කල් කියන ජුදා ජාතික වෛද්‍යවරෙක් එතුමාව සිර කරනු ලැබුවා හිට්ලර්ගේ හමුදාව විසින් වදකාගාරයක වද කඳවුරක මොකද ජුදෙව් ජාතීන්ව සමූල ඝාතනය කිරීමේ මහා සංග්‍රාමයේ කොටසක් හැටියට ඔහු ඉදිරිපිටම ඔහුගේ බිරිඳ සහ දරුවන්ව වායු කුටීරයකට විෂ වායු කුටීරයකට ඇතුල් කළා ඔවුන්ගේ ඝාතනය සිදු කරනු ලැබුවා මේ සියල්ල තුල ඔහුගේ සිහිය විකල් නොවී තිබුණේ එකම දෙයක් නිසායි ඔහුට අරමුණක් තිබුණා ජීවත් වීම පිළිබඳ අරමුණක් තිබුණා තමාගේ වදකාගාරයේ සිටපු සෙසු සියලු දෙනා වියරු වැටිලා සමහර වෙලාවට මානසික විකෘති තත්ත්වයන් නැති වෙලා කණ්ඩ නැතුව පීඩා විඳින්න බරපතල වැඩ කරමින් වේදනා විඳිද්දි ඔහුත් ඒ වේදනාවම වින්දා හැබැයි ඔහුගේ අරමුණ ඔහුව ජීවත් කරා ඒ අරමුණට බද්ධ වීම ඔහුට පුදුමාකාර ගැම්මක් ගෙන දුන්නා වික්ටර් ෆ්‍රැන්කල්ට තිබුණ සිහිනය මම කවදා හරි මගේම පොතක් ලියනවා මේ වෙන සියලු ක්‍රූරත්වයන් ලොවට හඬගා කියන්නට මම මේ පොත මාධ්‍යයක් කරගන්නවා. ඌ හැමදාම සිහින දැක්කා ඒ පොත එලි දැක්වලා. ඒ පොතේ තියෙන අකුරු, ඒ පොතේ තියෙන විවිධ වැකි, ඒ පොතේ තියෙන විවිධ පරිච්ඡේද ඌ සිහිනයක් වගේ දැක්කා. මේ පොත සැබෑවක් කිරීමේ මහා අරමුණ ඌව ජීවත් කරා. ඌ ක්‍රමයක් හෙව්වා කොහොමද ලෝකෙට යන්නේ? කොහොමද මේ වද කඳවුරෙන් මිදෙන්නේ ඔහු ඒ සැලස්ම සියුම් විදියට ක්‍රියාත්මක කරා හැමදාම උදේට ඒ හමුදාව පැමිණ මලමිණි එකතු කරමින් ඒව රැගෙන යද්දී ඔහුත් මලමිණියක්සේ නිසලව සිටමින් ඒ සෙසු මලමිණි සමග මේ වදගාකාරයෙන් එළියට ගිහිල්ලා බඩගාගෙන ගිහිල්ලා ජීවිතේ බේරගත්තා අරමුණක තියෙන බලය අරමුණක තියෙන ප්‍රබලත්වය ඒ තරම්ම වැදගත් ඒ තරම්ම සාර්ථකයි ඒ නිසා මම ඔබට ආරාධනා කරන ඔබේ අරමුණ ගැන යලිත් වතාවක් හිතන්න මම ඇයි ජීවත් වෙන්නේ මොන අරමුණකින්ද මම ජීවත් වෙන්නේ ඒ ගැන හිතන්න ඒ ගැන ක්‍රියා කරන්න අද දවසේ ඔබේ අරමුණ පිළිබඳ යම් කිසි ආකාරයක පැහැදිලිතාවයකට යම් කිසි ආකාරයකට ස්ථීරතාවයකට යම් කිසි ආකාරයකට ඔබත් සමග එකඟතාවයකට එන්නට උත්සාහ කරන්න අවදි වන්න ක්‍රියා කරන්න මා ඔබට සුබ පතනවා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.